Hai buan, subuh dawasak, di lantai blok sama ini, wala hama dina adama, di ma wala da iya dapo, kue tege idara, jili pegi yalu sek tegak, ape ma, langki nga bedwe, di po, upakare, kala upakare pil bade bidu ye di ma kiwa, wala da, ani wala re ma, langka wala kiye po, ayo ge, mo kada une kiye nega, kena video ga, arang nge no kira. ඉතින් ඒ වීඩියෝ එක තමයි දැන් ඔයාලට මම ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් නිලන්ත බ්ලොග් subscribe කරේ නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මොකද නිලන්ත බ්ලොග්ස් ඔයාගේ හිත සැනසෙන විදියට ඇත්ත ඒ විදියටම ලංකාවේ හෝ ලෝකේ තියෙන ඕනෑම YouTube නාලිකාවකට ඉස්සෙල්ලා ඔයාලට istri istri ini mana yang akan aku lakukan nilanta vlog sarah iya nih ke satu ring kian nih kemarin moga deh kah agak hati teridin video ikak mi ini news orang lagi hita sensitif video deh kau mahari orang lagi perwajan hati nih video deh tamai nilanta vlog idir pacaran itu nilanta vlog subscribe kiri neta aniwarim subscribe keran nih orang lagi aluan tak kian nih Walagi aluan ta tani warim me, nelan te blok sama kei kutuwen ne kian de, aluan ta balan hani warim siak kan. Iti wala dan nama, sama nali kawo kame, kiwa, april le kan ne to raja ni roda ente yan ne pehe kia la, namo tidi, jadi april le ke ina widi hisa ina kocer kala yak gata pe nama de kia ne ke, kawo ruat kiu wine he, iti lang kawo te yan ne, ona kowo ma de kia ne ke, nelan te blok spehe di lema kiwa, ati sal liar ke ne yan de. Airport එකෙන් බලන ඒවා තියෙනවා නැති ඒවා තියෙනවා තමන්ගේ වෙලාව. ඉතින් ලංකාවට යනකොට ගියාට පස්සේ හෝටල් වලට යන්න වෙනවම කියලා කියපු channel තිබුණා. නම හෝටල් වලට නොගිහලා රජිනී රෝදායන්ට ගියපු ජපානි ඉඳලා ලංකාවට ආව ලෙබනන් ඉඳලා ලංකාවට ආව ජෝර්දාන් ඉඳලා ලංකාවට ගිය සහ කුවෙට් එක ඉඳලා ලංකාවට ගියපු කීප දෙනෙක්ගේ මට වීඩියෝ කට් එකක් ලබා ගන්න හැකියාව ලැබුණා. ඊයේ රාත්‍රිය වෙනකොට ඉතින් ඊයේ රෑ මම මේ වීඩියෝ එක දැම්මේ නැහැ. මොකද ඊයේ දවසට මම වීඩියෝ එකක් දාලා තිබුණ නිසා. ඉතින් හැමෝගෙම දෙගලියාවක් තිබුණා. ඇත්ත ගල්ෆ් එකේ යනකොට නම් කුවෙට් එකේදී සල්ලි බලලා තිබුණා. 180කට වැඩි. කියන්නේ සල්ලි තියෙනවද කියන අහලා තිබුණා. ඒ සමහර කට්ටියට ඒක ප්‍රශ්නයක් වෙන්න තිබුණා ඉතින්. ඉතින් මම ඔයාලට පැහැදිලිවම කිව්වා සල්ලි තියෙන ප්‍රමාණය. කෙසේ වෙතත් සල්ලි තියෙනවා කියන එක කියන්න කියලා. ඉතින් කොහොම හරි කට්ටිය ලංකාවට ගියා. මම දැක්කේ නෑ ඊයේ දවසේදී ආපහු හැරලා ආපු කෙනෙක්ගේ වීඩියෝ එකක් Facebook මාධ්‍යවත් මම දැක්කේ නෑ. ඉතින් ඒක නිසා ආවේ නෑ කියන කතාව මම කියන්නේ නෑ. ඉතින් සමහර ඒ දෙසැම්බර් මේ කියන්නේ දෙසැම්බර් නෙවෙයි. මේ 30 කින්දර Kalfe asa turki ya kue tekin pide no langka bala yana jadi e ayat langka wate gia iye jawa si jasira gia eto kote lebanan nekin play tek ke latino jordan neki e bil latino japani dale bil latino jadi we widi hete mate awas tawa labuna e ayat tek ke we alata e wisteri pehadi dua ma idri pait karna iti mama eking e karta ana jasira ke gia pukat tia iye gia pala wini da jadi ඒ හැම කෙනෙක්ම සල්ලි අතේ තියාගෙන එයාපෝට් එකට ගිහින් හැබැයි බලපු නැති කට්ටිය තියෙනවා. හැබැයි කුවෙට් එකේ විතරයි මේ සල්ලි ප්‍රශ්නේ බලලා තියෙන්නේ කියන එක මට මේ ඊයේ දවසේ කතා කරලා එවපු අය අතරින් කුවෙට් එකේ විතරයි එයාගේ සල්ලි බැලුවා කියන අයහුවා කියන කතාව කියන්නේ. මොකද ජපාන කට්ටිය කිහිම දෙයක් නැහැ. ලෙබනන් එකෙත් එහෙම නැහැ. හැබැයි ලෙබනන් එකේ තානාපති කාර්යාලයෙන් ලියුමක් අරගෙන ආව කියන එක තමයි. ඒ Apu amma kian ni, ada de, din jordan ni ngapik kina, eh ma kiat luak, idir bat kiri ne he, idin kuit teke indal ya na, wala dem bai bin nak tipa, idir rata wala lo indal ya na kati una, bai bin nipa ni lanta wala kski wani ma arim me, dan kari gila hotel ni roda ni yan ne tura jin roda ni yan na kuluang kila, iti me ayo kuma raja ni roda ni yan ni, ebe me ayo sali ati tia gani ki, moka de me ade fere tike gine kata una, ma lo ku pari akam bin ni. හරිද මේ මහ ලොකු පඩියක් හම්බෙන්නේ නැතුනහම එතකොට අනිත් එක මේ මම මේක කිව්වා කියලා හිතරිද්දව ගන්න එපා ලොකු අධ්‍යාපනයක් ලැබපෝ අය අඩුයි තමන්ට
ඊමේල් එකක් විද්‍යුත් තැපැල් ලයක් යවන්න දැනගෙන ඉන්නේ 11යි. හරිද? තානාපති කාර්යාලය රෙජිස්ටර් වෙන්න ගියාම කොයිතරම් අපහසුතාවයකට ලක් වුණාද කියලා අපේ ලාංකිකයෝ අපි දන්නවා. මොකද මමත් 350කට 400කට ආසන්න ප්‍රමාණයක් මමත් ඊමේල් දාලා තියෙනවා මේ කුවෙට් එක ඇතුලේ සහ ඕමාන් එකට. ඉතින් ඒක නිසා ඉතින් ඒ අයගේ අධ්‍යාපන මට්ටමත් එක්ක සහ දුරකථනය හසුරුවීමේ හැකියාව මත ඉතින් ඒ අයට නොදැනුවත්කම නිසා තමයි එහෙම කාගේ හරි උපකාරයක් බලාපොරොත්තු වෙලා ඒ දේ කරගන්නේ. ඉතින් ලංකාවට පර්මිෂන් එකක් අරගෙන රජයේ නිරෝධායනයට යන්න කියලා කියනකොට නිකමට හිතන්න ඔය දැන් රටවල් ඔක්කොම එකම ඊමේල් එකකට දාන්න. හරි? එකම ඊමේල් එකකට දාන්න. එතකොට ඒ ඊමේල් එකේ ඊමේල් ලක්ෂ 10ක් හිටියොත් පිට රටවල් වල ඒ ලක්ෂ 10ක් දැම්මොත් ඊමේල් ওই ලක්ෂ 10න් රිප්ලයි එන්න කොච්චර කල් යයිද? ඔයාලම දන්නවා තානාපති කාර්යාලයකින් ඒකට රිප්ලයි එකක් ඔටෝමැටික් රිප්ලයි එකක් එවුවොත් ඇරෙන්නේ. හරිද? මේ නැත්නම් රිප්ලයි එකක් නැහැ. හරිද? ඉතින් ඒක නිසා මොකද මේ ඒ කට්ටිය බලබලා ඒ කැමැති විදියට. ඉතින් ওই විදියට කරන්න බෑ. ඒක අසාර්ථකම වැඩපිළිවෙලක් විදියට තමයි මම දකින්නේ. ඉතින් ඒක නිසා හොඳම දේ මේ විදියයි සල්ලි තියාගෙන ගියා. ඇහුවොත් තේනවා කිව්වා. ලංකාවට ගියා රජයේ නිරෝධායනයේ හොටෙල් නේද කියලා ඒ කට්ටියම කියනවා. දැන් ඊ ගියපු කට්ටිය ඉතින් ඔයාලට මේක සැකයක් වෙන්න විදියක් නැහැ. ඉතින් නිලන්ත බ්ලොග්ස් 25 දාන වීඩියෝ එකේ ලංකාව මං ඒකෙන් කිව්වා 30 31 තමයි මේ නිවුස් එක ලංකාවේ වැටෙන්නේ කියන එක. හරිද? ඉතින් මමත් මුලින් කිව්වා පර්මිෂන් එක ගන්න ඕනේ කියලා. ඊට පස්සේ මං සෙනකෝ වීඩියෝ එක මාරු කළා. පර්මිෂන් එක නැතුව යන්න පුළුවන් කියන එකත් මම ඒ වීඩියෝ එක අයින් කරලා ඔයාලගෙන් සමාව අරගෙන දැම්මා. ඔයාලා බලන්න ඇති ලන්ත බ්ලොග්ස් බලුවනම්. ඉතින් ඔයාලට මේ අය කියන කතන්දරත් එක්ක ඔයාලට තීරණය කරන්න පුළුවන් ලංකාවට යන්න කිසි ගැටලුවක් නැහැ කියන එක රජයේ නිරෝධායනයට යන්න. ඉතින් ඒ වීඩියෝ ටික බලලා ඔයාලා කැමති අදහසක් ඔයාලගෙන් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලටත් යම් ගැටලුවක් අනිත් එක ගැටලුවක් විදියට තිබුණා කුවෙට් එකේ තානාපති කාර්යාලයේ Facebook පිටුවේ පළවෙන පාස්පෝර්ට් ඇවිල්ලා කියලා අර නම්බර් වැටෙන එක. හොඳට මතක තියාගන්න ඒක අකාම නැති අයගේ නෙමෙයි. ඒක අකාම තියන අයගේ ඩිනර් 50කට 50ක් වගේ මුදලක් බාර දීලා එයාලගේ මේ පොත අතේ තියන අය. එතකොට අකාම තියන අය. ඉතින් ඒ කට්ටිය පොත් බාර දීලා තියෙන්නේ ඒ අයගේ පොත්වල නම්බර් තමයි. ඒ මොකද KWT 2021 එළ ඉරක් එහෙම දාලා තියෙන්නේ. එතකොට ඔය අකාම නැති අය ළඟ තියෙන්නේ පොඩි කාඩ් එක අංක 4ක අංක 5ක හරි අංක 4ක හරි නම්බර් එකක්. ඉතින් ඒක නිසා ඒ ඔයාලගේ 2023 තියෙනවා නම් ඒක අරගෙන තිබුණා කියලා කලබල වෙන්න එපා. ඒක ඔයාලගේ පොතක් නෙමෙයි. ඔයාලට තාම අකාම නැති අයට ඔයාලට පොතක් නිකුත් වෙන්නේ නෑ දැනට. කාටවත් ගිහිල්ලා පොත ගන්න බෑ. යන්න අවස්ථාව හම්බුණාට පස්සේ තමයි ඔයාලට පොත හෝ ලියවිල්ල ලැබෙන්නේ. ඒක නිසා ඒකට කලබල වෙන්න එපා. ඔයාලා නොදුනවත්කම නිසා තමයි මේ ප්‍රශ්නේ මට දාලා තිබුණේ. ඉතින් අකාම නැති අයට නෙමෙයි මේ පොත්, අකාම තියන අයට පොත්. ඉතින් අකාම නැති අයට මෙන්න මේ ටික මොන්තර මතක තියාගන්න. ඉන්දියාවට දැනට කුවෙට් එකෙන් වැඩ කරන්නේ නැහැ ගුවන්කම. ඉතින් මේ රටේ පොදු සමාවක් දුන්නොත් ඉන්දියාව කියන්නේ වැඩිම ශ්‍රමිකයන් ඉන්න රට කුවෙට් එකේ රටක්. ඉතින් ඉන්දියාව තමයි වැඩිම ශ්‍රමිකයන් පිරිසක් ඉන්නේ කුවෙට් එකේ සාමාන්‍ය විදිහට බැලුවොත්. හරිද? ඉතින් ඒ විදිහට ඉතින් ඉන්දියාවට යන්න ගුවන් ගමන් වැඩ කරොත් තමයි ගොඩක් වෙලාවට පොදු සමාව හම්බෙනවා කියන එක හිතන්න තියෙන්නේ. තීරණය කරන්න වෙන්නේ. මොකද හැම වෙලාවෙම පොදු සමාව දෙන්න රාජ්‍ය තීරණය කරන්නේ මේ රටවල් ඔක්කොම ඇරලා තියෙන අවස්ථාවක කියන එක මතක තියාගන්න. මොකද කලින් ගමන එහෙම රටවල් වහලා තියද්දි පොදු සමාව සතියක හරි දීලා මාසයක් දුන්නන් රටවල් වලට බෙදලා. නමුත් ඉතින් මේ අවස්ථාවේදී අපේ ලංකාවේ කට්ටිය මාසයක මරද්දයක් ඔය රටේ කඳවුරක රඳවාගෙන ඉඳලා තමයි යව්වේ. හරිද? අනිත් එක එම්බසිය හරහා යවන ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒකට ඉස්සෙල්ලාම යන්නේ සිරකෙතර ඉන්න අය කියන එක මතක තියාගන්න. ඉතින් ඒ අය පසුගිය
මේ මාසෙ මුල යවන්න අවස්ථාවක් තිබුණත් ඒ අවස්ථාව මගහැරුණා. ඉතින් ඊළඟට ඉදිරියේදී ඒ අය යවුවට පස්සේ බොහෝ දුරට කඩින් කඩ හරි තානාපති කාර්යාලය හරහා ප්‍රමාණයක් යවාවි. ඉතින් ඒක සමහර විට තකාරුන් එක එනකන් ඒ දේ තාවකාලික සිද්ධ වෙනවා. ඉතින් ලෙඩ වෙලා හිටපු අය බොහෝ පිරිසක් ඇඟිලි සලකුණු තියලා ගිහිල්ලා තිනවා. හැබැයි ගියපු කිසිම කෙනෙක් මාධ්‍යට වීඩියෝ එකක් නිකුත් කරේ නැහැ. ඉතින් ඒක කනකාටුවට කාරණයක්, කමක් නැහැ. ඉතින් ඔයාලා මේ වීඩියෝ ටික බලන්න, ලංකාවට ගිහිල්ලා මේ අය කියපු කතන්දර. ඉතින් ඒ කතා ටික බලලා අනිවාර්යෙන් ලන්ත බ්ලොග් සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලගේ යාළුවන්ට අනිවාර්යෙන් බලන්න යවන්න. ඔයාලා මේක Facebook එකේ ෂෙයා කරන්න. ඔයාලට ෂෙයා කරන්න පුළුවන්, ඔයාලට බෙදා හරින්න පුළුවන්, කැමැති ක්‍රමයකට බෙදා හරින්න. මොකද හැමෝගෙම හිතවලට පොඩි හරි සාහනයක් තියෙන එක, මිනිසුන්ගේ වේදනාව දුක දැනෙන ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් නිලන්ත බ්ලොග්ස් මේ වීඩියෝ එක අවසානයේ ඔයාලට කියන්න ඉතින් ඔයාලා බලවන්න නැති බැලුවට පස්සේ ඔයාලගේ අදහස පාලින් කමෙන්ට් කරන්න. ඉතින් මේ අදහස් මට එවපු මේකට මූලික වුණ ජිම්සර්ණං සහෝදරිට මෙහෙමින් ස්තුතිවන්ත වෙනවා. මොකද ඇයට ලංකාවට යන්න ලොකු පිටුවලක් වුණා මාත් එක්ක කතා කරපු එක. ඉතින් ඒකත් එක්ක ඇයත් සහ ඒ අනිකුත් ලෙබනන්, ජෝර්දාන්, ජපාන්, කුවෙත් මේ රටවල් වල ඉඳලා ගියපු අය කියන කතන්දර අනිවාර්යෙන් බැලුවනම් ඔයාලට දෙයක් දැනගන්න පුළුවන්. හිතේ තියෙන දෙගිරියාව සහ කුකුස නිවා ගන්න පුළුවන්. ඉල්ලන නිලන්ත බ්ලොග්ස් අනිවාර්යෙන් බලන්න. ඇත්තටම කියන්න ගොඩක් සතුටුයි. මම අවුරුදු දෙකමාර පස්සේ ගොඩක් අමාරුවෙන් දේවල් කරගෙන නිලන්ත අයගේ උදව්වෙන් ලංකාවට ආවා. නිලන්ත අය කියපු හැමදේම ඇත්තටම ඇත්ත. හැමෝන්ටම කියන්නේ එයාගේ කියන ඉස්සෙල්ලම සාමලක එයාගේ සර්ප්‍රයිස් කරන්න, එයාට උදව් කරන්න කවුරුත්. ඒ වගේම හැමෝගෙම ඉල්ලන්නේ කිසිම කෙනෙක් කිසි දෙයකට බය වෙන්න එපා. ඒ කියපු විදිහටම හැමදේම ඒ විදිහටම සිද්ධ වෙනවා. මේ ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒ වගේම හැමෝටම කියන්නේ මේ ලංකාව එයාපෝට් එකට ආවම අහන්නේ යවන් තමයි යන්නේ මොන මේ රජිනී ගෝදානයකට හොටෙල්ද කියලා. කිසිම කරදරයක් නැහැ. ඒක ඒ විදිහටම එයාලා කියනවා. ඒ දෙ විතරයි සිද්ධ වෙන්නේ. කිසි කෙනෙක් කිසි දෙයකට බය වෙන්න එපා. නිරන්ත අයර හැමෝම ස්තුතිවන්ත වෙන්න. එයා අපට ගොඩක් උදව් කරා. ඒ වගේම එයාට ගොඩක් පින්. එයාට පවුල හැමෝන්ටමත් ඒ වගේම හැමෝගේම ආශිර්වාද ලැබෙන්න ඕන. විසරණ ඔයාලා හැමෝටම. පුතා අපි මේ කුවේට් එයාපෝට් එකෙන් ඇතුළට ආවා. කිසි ප්‍රශ්නයක් වුණ නැහැ. මට එතන තිබ්බේ නැ මේ කෝල් ගන්න විදිහක් නැහැ. මේ ෆෝන් වැඩ කරේ නැහැ නේ. අපි කිසි කරදර නැහැ නේතු ආවා. එතනින් සල්ලි මොකුත් බැලුවේ නැහැ. ඩිනර් කිසි දෙයක් බැලුවේ නැහැ. අපි අපේ ගෑනු ආවා. ඇතුළුණා එච්චරයි. සල්ලි නම් කාගෙන්වත් බැලුවේ නැහැ. ඊට පස්සේ කිසි කරදර නැතුව ආවා. මෙතන එයාපෝට් එකිනුත් කිසිම කරදරයක් වුණ නැහැ. හරිම හොඳයි. හමුදාවේ ළමයි අපිට ගොඩ උදව් කරනවා. ඒ නිසා හොඳ AC බස් වල කිසි කරදරයක් නැහැ. දැන් අපි මේ බස් එකට නැගලා ඉන්නේ පුතා. එන අයටත් කියන්න තියෙන්නේ හොඳින් තමුන් එන රාජකාරිය කරගෙන හොඳින් එන්න කියලා විතරයි. කියවන්නේ නැතුව මොකුත් නැතුව අපේ පාඩු ඉඳලා අපිට රජයේ නිරෝධානයට අපි යවුවා. කිසි දෙයක් අහන්නේ රජයේද හොටෙල්ද විතරයි අහන්නේ පුතා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට හොඳින් හමුදාවේ අය සලකනවා. එච්චරයි කියන්න තියෙන්නේ. එන අයටත් හොඳින් එන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. හොඳද? හරි බුස්සන්නයි හැමෝටම. ඉතින් මානසික සුබ සන්ධ්‍යාවක් කියන්න පුළුවන් නම් මේ වෙලාව 12යි වෙලාව ලංකාවේ වෙලාව. මම ආවේ ලෙබනන් බී රූට් එකේ ඉඳලා. I think ඇත්තම කියනවා නම් මිනිස්සු කියන දේවල් නම් අහන්න එපා කවුරුවත්. ඒවා ඔක්කොම බොරු. ඔක්කොම බොරු කතා. ලෙබනන් එකේවත් සල්ලි ඇහුවේ නැහැ. ලෙබනන් එකේ කොහොමවත් සල්ලි ඇහුවේ නැහැ. එම්බසියේ පේපර් එක ගේන්න කියනවා කිව්වා එතනින්. ගේන්න ඕනේ. එතකොට PCR කොලේ ඕනේ එම්බසියේ සපා මේ ලෙබනන් එකට. I think එච්චරයි. ලෙබනන් එකටයි ලංකාවටයි PCR කොල දෙක ඕනේ. එම්බසි කොලේ ඕනේ. එච්චරයි. වෙන මොකවත් නැහැ. සල්ලි මිලමුදල් ඒවා මොකවත් ඕනේ. අපිට කැමති තැනකට යන්න පුළුවන් නිරෝධානි වෙන්න. අපි සත පහක්වත් ගන්නෙ නැහැ කවුරුවත්.
kisi kenek sata pahak kuat apeng main tane makin nang ilu ina kau niwat iting e hinda mang hemo ke ma ilane langka ape langka be ae ke mang ilane lebenen rate budak imno ahin sa kekati e endi tiap nyatu e puluan sarang ikmane sali hoya kene sali hoya kene langka bate endela langka be te kisina par sare nyatu e langka be apo te kenu tende puluan kisina kisina kenek ke rasne ape kisina kenek kine te ba lahan de pa Halo, good morning. Jalu ini, mama Jordan itu ini, awal tuh hatrak mama Jordan lagi tuh. Mee, nengam kis kartrak nih. Mee, apa Hamdawi, mee Hamdawi karti atau berhantu salik itu iba. Oh, kini terang mat karti, kini terang mat mee. Hulunya aku ane hari deko lu agi kapri salakan nih. Nengam mee, nengam kayak B mee nih. Hema dek nih salakan lah. Ti mang kian apa Jalu ante karuat kini dia hand netu. Bayi netu langkau tendela. Avilla mee. Raja watan le, me hotel watan le pa, hemom kan last day aku kan keburu kata, purut me raja katih gan, nabara gan, day yang ini piting kilo all langka tenda, apa yalvan me kian ne, depara kita ne, ekapar kita ne, me hemom, teruan sana be kod me, budsan ne, des pitai, aku me langka tenda la, manti ena. Hi guys, good morning. Ada langkah ya, enang bodoh mah sana datte kita ya ada patu nih, ada muka deh kasih hatte, kini katia kini, kasih tiha kini, itu pasi meten teh villa balad dia, apa itu nih kasih hatte, penuh nih netang api awan deh kini, itu pasi PCR kita ada, hehe enang ada kerandu nih, muka deh kalau ada uno ting, ekah PCR kah kali kute lagi lah barangan nih, ada ini masa sana datte, me langkah itu tiennih, me ke denuat kerandu.